සංවර්ධන ලොතරැය්‍ය අලෙවි කරන ශනිදා ජයෝදා සංවර්ධන වාසනාව සුපර් බෝල් වැනි ටිකට්පත් අද කාගේ කාගේත් ජනප්‍රියතම ලොතරැය්‍ය වෙලා තියෙනවා. නගරයේ හෝ වේවා පිටිසර ගමක හෝ වේවා මේ ජනප්‍රියත්වය එක ලෙසකින්ම පවතිනක්. සංවර්ධන ලොතරැය්‍ය ලබා දෙන වැඩි වැඩියෙන් දිනුම් වාර නිසා නොවේයි මේ සිදුවන්නේ කියන එක මා පසක් කරගත්තේ දෙදියගල ආරණ්‍ය සේනාසනයේට ගොඩ වුණු වෙලාවේ. දිගිලි නදිය අසබඩ මනෝරම්‍ය පරිසරයකයි මේ ආරණ්‍ය සේනාසනය පිහිටා තියෙන්නේ. එකී ආරණ්‍යයේ නායක ස්වාමීන් වහන්සේ උල්ලුදුවාවේ සුධීරානන්ද හිමිපාණන් කී කතාවක් නිසා සංවර්ධන ලොතරැය්‍ය කරගෙන යන මේ මෙහෙවරේ තවත් පැතිකඩක් මට බලන්නට පුළුවන් වුණා. ජයතුංග හේනේ කුමරේ වැඩ කරමින් යහමින් නැත යන්තමින් හෝ දියණියන් තිදෙනක හා සිය බිරිඳ රැකගත් ආදරවන්ත පියෙක් ගොවි මහත්මයෙක්. නමුත් හිතියදී ඔහු රෝගාතුර වුණා. හේනේ කුමර වැඩ ඔහුට අතාරින්නට සිදු වුණා. ආර්ථිකෙන් ඔහු වැටුණා. නමුත් ඔහු හිතින් නම් වැටුනේ නැහැ. ඔහු සංවර්ධනේ පිහිටපතා කොහොමාරේ ජීවිතයේ ගැට ගහගත්ත කෙනෙක්යි ස්වාමීන් වහන්සේ මට කීවා. අද ඔහු සංවර්ධන ලොතරැයි අලෙවි සහායකෙක්. ඒ පිහිටෙන් ඔහු එක් දියණියකගේ උපාධි වැඩ කටයුතු බලනවා වගේම වැඩිමහල් දියණියගේ බාහිර උපාධියේ අධ්‍යාපන කටයුතුත් ඒ වගේම බාල දියණියගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතුත් බලනවා. ඉතින් අපි එහෙමනම් ජයතුංගගේ ඒ සත්‍ය සටහනට ඇහුම්කම් දෙමුකෝ. ඇත්ත වශයෙන්ම ටිකට් ගුවන්න මම සූදානම් වුණේ දැන් අවුරුද්දකට විතර වරදී මම අසනීප වුණා. මගේ මේ අතක ස්නායු අමාරුවක් ලැබුණා. ඊට පස්සේ ප්‍රතිකාර කර ප්‍රතිකාර වලින් සාමාන්‍ය සුවයක් ලැබුණා. ඒ ප්‍රතිකාර කරන කාලේ මම මේක ටැබ් බැහුනේ ටිකට් 50ක් විතර ගෙනල්ලා පයින් ඇවිදලා ඒ බේත් කරන ගමන් මේ සිංහල වෙදකම් කරේ මට ඉතින් බයිසිකල් පදින්න වෙලාවේ බෑ මම ටිකට් 50ක් විතර ගෙනල්ලා ගමේ හිතවතුන්ට කිට්ටු පාතාලයට දුන්නා ඒ අය එතෙන්දි ටිකට් ගන්න යොමු වුණා ඊට පස්සේ මම මේක ටික ටික ක්‍රමක්‍රමයෙන් වැඩි කරගත්තා කියන්නේ 50 75ක් 100ක් ඒ විදිහට දැන් මම ටිකට් දැනට ටිකට් 350ක් විතර විකිනනවා ඉතින් මගේ ආර්ථික තත්ත්වය බලනකොට ඉස්සරහ ආර්ථික තත්ත්වය මගේ හොඳයි ඊට පස්සේ ඒ මට ලැබිච්ච ආර්ථික ආදායම් මාර්ග අඩු වුණා මම ලෙඩෙක් වුණා ඊට පස්සේ මේක මට මගේ ජීවනෝපායට ලොකු පිටුවහලක් වුණා දැන් මගේ මේ ටිකට් මිලදී ගන්න ගමේ කියන්නේ බේදයක් කාගෙවත් නෑ සාමාන්‍යයෙන් රැකියාවල් කරන අය ගන්නෝ කම්කරුව ගන්නෝ ගොවියෝ වෙළඳ ව්‍යාපාරිකයෝ අපේ සිවිල් සංගමයේ අය කවුරුත් ගන්නෝ යන මට සහයෝගය දක්වන කවුරු ටිකට් අරගෙන මම මේ ටිකට් ලබා ගන්න මේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මේ නියෝජිත අජිත් ගමගේ මහත්මයාගෙන් ඒ මහත්මයා අකුර ඇස් තමයි ප්‍රධාන කවුන්ටරේ දාගෙන ඉන්නේ ඇත්ත වශයෙන් බලනකොට මේ ගමේ නම කියනවා මේක දෙදියගල ගම්මානය මේක සත්‍රික ගම්මානයක් තේ තමයි වැඩිම තියෙන්නේ ඊළඟට කුඹුරු තියෙනවා මේ ගම මැද මේ දිගිලි ගංගාව මේ නදිය දැසගෙන යනවා ගම මැදින් මගේ අධ්‍යාපනය ලබන ළමයි 3 දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් කැම්පස් එකේ ඉන්න රුහුණු විශ්වවිද්‍යාලේ අනිත් එක්කෙනා උසස් පෙළ ලියලා දැන් ඉන්නේ ලොකු දුව බාහිරව උපාධිය ලැබලා තියෙනවා ඉතින් ඒ අයටත් මේ උපයන ආදායම කොටසක් මන් දෙනවා ඉතින් ඇත්ත වශයෙන් මේ ටිකට් ව්‍යාපාරය මගේ ආර්ථික ප්‍රශ්න විසඳන්න ලොකුමට පිටුවහලක් වුණා. ජීවිතයේම එළිය කරන සංවර්ධන ලොතරැය්‍ය හුදු වෙළඳ පාටයක් නොව ජීවිත යථාර්ථයකි. දිනුම් සැමට බෙදා දී ජීවිත එළිය කළේය. සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිරතුරු සිදු කරන මහෝපකාරී සේවාවන් හරහා ජීවිත එළිය කළේය. මේ සෑම එක හඬින් පවසන්නේ සංවර්ධන ලොතරැය්‍ය ජීවිත එළිය කරන සැටි.